ඉච්චරනං ඕන්නෑ පලාත් සභාවටලු දාගන්න තිබන මට ඇති. අනේ මුලින්ම පිත්ත හොතමයි ඔයි හිතුවේ. මුලින්ම හිතුවා ප්‍රාදේ සභා මන්ත්‍රීකමක් ඇති කියල. ඉටම හිතුවා පලාත්ත භා මන්ත්‍රීකමක් ඇතිකල. ඔන ඉටම සිතනවා පලාත්ත හ ඇමතිකමක් කමුණුත් ඇතික. ඉටම සිතවා පාලිමේන්තුරු ගියොත් ඇතිකව. ඉටම සිතවා රාජ්‍ය ඇමතිකමක් තිබුණොත් ඔන්න ඇති කියලා. ඇති කියලා හිතුවට මේක ඇතිවෙන් නෑවූයි. සමන්ත ඒ මූට කතා කරන්න. ඒහදන්න කියන්න අනේ ඕක හදන තේ ඕකගේ තේ හොඳයි මේ හතුරෙකුට පවන්න. මන්දිතුම බීලා තියනවද? නැතුව ඕකගේ තේ බිව්වට පස්ස තමයි ඕක බොඩි ගාඩ් කමට ගත්තේ. නැත්තම් ඉස්සර ඕකමගේ කුකා. මම පල්ලා මේ ළඟ ඉන්න උන් තමයි ෂුවර් නැත්තේ. ඔව්. ඇත්තයි මේ දොලෑවන් කියන්නේ. ඈ? සමීපතේ කියන්නේ ෂුවර්ම නැහැ. ගෑණිකෙන් පටන් ගනම් බොඩි ගාඩ් යනකම් එකෙක්වත් ෂුවර් නැහැ. මුන් එක්ක මස් කඩයක් ළඟින් යන්න බයයි. උස්සන් ගිහින් මසර විකුණයි කියලා. එහෙම ඉතින් බැලුවම ඉතින් ඡන්දෙට ඔච්චර වියදම් කරගෙන නටන්න ඕනේ නෑනේ. ඒ කියන්නේ ඇයි යන්නේ එක එක කැඩනකොට ඡන්ද 80ක් නැති වෙනවා. 1000කට පාටියක් දුන්නම ඡන්ද 80000ක් නේ. ඉතින් කෙලින්ම ඇතුලේනේ. එහෙම වෙන්නේ නෑ බං. ඔය මිනිහෙක් නරකයි කියලා පතුරව ගන්න ලේසි. හොඳයි කියලා පතුරව ගන්න තමයි අමාරු. ඒ හින්දා ඔය ඡන්ද කඩා ගන්න ලේසි. ඒ ඡන්ද අපේ පැත්තට වට ගන්න තමයි අමාරු. ගාන හදලා බලහංගු පොඩ්ඩක්. හදන්න කියන්නේ කියන දේ තේරුම් ගනින්කො බං. නැටුම් කණ්ඩායමේ 10 දෙනාට අමල තාත්තලා කීයද? 20යි. හ්ම්. එතකොට නැටුම් කණ්ඩායමේ උන් 10යි 30යි. හ්ම්. උන්ට සහෝදරයෝ 10ක් දාපන් 40යි. නැන්දලම අමල හතර ගානේ આવොත් කීයද? 40යි. එතකොට 40 40 80යි. හිරුණින් දැම්මම 81යි. යකෝ මේක තරහ කරගත්තොත් දල වශයෙන් ඡන්ද 80ක්වත් නැති වෙනවා. තේරුම් ගන්න. ඒක හරියන්නේ නැහැ. It won't work. There are too many disturbances. You can't stay there. මොකද disturbances කියන්නේ? අයි වගේ අම්මගේ දේවාලේ. අහහහ දේවාලේ. දේවාලේ මම බලා ගන්න. Emily, come with me. Day time only my mother living there. In the evening my father and I come in there. නේ දොලේ මහත්තයා. අයි දොලේ මහත්තයා Emily ව පන්නේ. පන්නේ මට ඕනේ හින්දා. මම එපා කියන්නේ උන්ව මේක අසර වැද්දගන්ද මේකේ කිගේ ඇමරිකන් අපොච්චිගේ හෝටල නෙමෙයි මේක දොලේගේ හෝටලේ. අයියෝ ගම කනවනේ මගේ ඩ්‍රීම්ස් ඔක්කොම ඉවරයි මං හිතා හිටියේ ඒකිට ඇමරිකාවට ගිහලා dancing shows පෙන්වන්න. ආ මරු 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 යනවා යනවා තමුසුන් නෑ. ඊළඟ ඇමරිකාවනේ මේ බලුකිස්ත. තමුසේගේ බොසා හැන මෝඩ අය. එයාට මගෙත් එක තියෙන තරහට අර සල්ලි උන්නන උල්පත වහගත්තා. ඔව්. හැබැයි ඔක්කොම උනේ තමුසෙන්දනේ. තමුසලට නෝනේ සුද්ධි හෝටලෙන් පන්නන් යන්න. පන්නන් යන්න. පන්නන් ගිහල මං ඒකේ කසාද බඳින්න. අනේ අනේ පළයන් බයි යන්න. මොකද්ද යාර අන්තිමට කිව්වේ? මොකද්ද? අර අන්තිමට මොකද්ද ඇඟිල්ල දික් කරලා danger කියලා කිව්වේ? මොකද්ද? මන් දන්නේ නැහැ මට තේරුන්නේ නැහැ. ඇයි සර් ඉතින් ඔය කලබල වෙන්නේ? දැන් බලන්නකෝ ඉතින්. මූණත් එක තරහ වෙලා නහය කපා ගත්තා වගේ වැඩක් නෙවෙයි කරගත්තේ. කමන්නේ. මට නහය ඕනේ නැහැ. නහය නැතුව ඉන්නවා. අයියා කොහෙමයි කියලා මේ කොහෙවත් නැත්ද කයි පරා සුද්ධියට පදිරු වෙන්න පුළුවන්ද කොහමදම? මං කිව්වනේ ඉතින් ඔය කලින් ආපු සුද්ධිමයි කියලා. කෝ පිළිගත්ත. තමුසේ මේ ලෝකෙින් අන්තිම සුද්ධි වුණත් මට එපා වුණොත් එපාමයි. මට ඕන නෑ ඔය කොහෙවත් ඉන්න කරපොදු සුද්ධියට සෙකන්ඩ් වෙන්න. ඕරයිට්. තෑන්ක් යූ. යස්. ගෝ ගෝ. යකෝ මේ ඇමරිකන් කාරය එල්ල රටර ගැලෙව්වාගේ මුණුත් නෑ නේද ඔගල මට ගැලවන්න. තොපි තොප්පම හොටල් එක දොඩට දාලා ගිනි තියනකොට හොටලේ මට හිතුණා. දරගනින්. තොපි දන්නේ මේ තොලමෙලගේ හැටි.